ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය කිසිදු දේශපාලනඥයෙකුට තමන් බහැදකීම සඳහා අවසර නොදීමට මල්වතු මහනාහිමියන් තීරණය කරයි අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් අදත් සාකච්ඡා රජයට එරෙහිව සමගි ජනබලවේගයේ විශ්වාසභංගය සහ දෝෂාභියෝගය මේ සතියේ පාර්ලිමේන්තුවට රට අරාජික කළ නායකින් බිහි කිරීමේ වගකීම මාධ්‍යත් බහරගත යුතුයි කිරියල්ලගෙන් මාධ්‍යයට දැඩි චෝදනාවක් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට අවශ්‍ය තරම් අත්සන් ටික ලැබිලා නැහැ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියයි අලුත් ආණ්ඩුවක් හදන්න හදන මෛත්‍රී අලුත්ද තාත්තාගේ දෝෂාභියෝගය අමතක සජිත් පුතා ගාලුමෝදර අරගලයට අදට දින 24යි විශේෂ පොලිස් කණ්ඩායමක් සහ කැරලි මර්ධන ඒකකය ගාලුමෝදරට පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් පොලිසිය විරෝධතා හූ හඬ මැද ඉවත්වයයි මුලින්ම අවධානය දේශීය පුවත්වෙතට මේ රට අර්බුදකාරී අවස්ථාවල ගලවා ගැනීම සඳහා පෙරමුණගත් වීර ඉතිහාසයේ ඉහළින්ම ඉන්නේ අපේ මහා සංඝරත්නයයි වාරියපොළ ශ්‍රී සුමංගල හිමි මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි වැනි මහා සංඝ පීතෘ වරුන් මඟ පෙන් වූ රටක් මේක අද අපේ මහානායක සාමින් වහන්සේලා ප්‍රථම වතාවට මෑත ඉතිහාසයේ මෙරට දේශපාලනඥයින්ට ඍජුවම විරුද්ධ වන්න පටන් අරන් අපේ රටේ දේශපාලනඥයින් අතර වැඩිම බෞද්ධ සම්බන්ධතාව මෑත කාලයේ හිමි වූයේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ වරුන්ටයි. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා කියන ආකාරයට තමයි අප රට පාලනය කරන්න කියන එක මහින්ද රාජපක්ෂ මහතාගේ මුවග නිතර රැව් පිළිරැව් දුන්නා. සමහර කලාකාරීන් නලාකාරීන් කිව්වේ මහින්ද රාජපක්ෂ මහතාගේ පරම්පරාව බුදුරජාණන් වහන්සේගේ නෑදෑ පරපුරට නෑකම් කියන බවයි සමහර ස්වාමින් වහන්සේලාත් පසුගිය කාලේ රාජපක්ෂලා බලයට ගේන්න තියෙන උවමනාවටම උතුම් වූ බුදුබණද රාජපක්ෂකරණය කළ අවස්ථා එමටයි. නමුත් අද සියල්ල උඩු යටිකුරු වෙමින් පවතිනවා. පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකෙමයි ඔබට එරෙහි වී නැගී සිටින්නේ කියන පද ටික අද මතක් වෙනවා. මොන උප්පරවැට්ටි දැම්මත් දැන් මහා සංඝරත්නයේ පමණක් නෙවෙයි කාදිනල් හිමි ඇතුළු අනෙකුත් ආගමික පූජ්‍ය පක්ෂේද රාජපක්ෂලට යන්න කියනවා මේ රටේ ඉතිහාසයේ අප රට මේසා විශාල අගහදයකට ඇද දැම්මේ මේ රෙජිමේ බව අවිවාදාත්මකයි මහා සංඝරත්නය පෙරේදා කොළඹදී අති විශේෂ සාකච්ඡාවක නිරත වුණා එහි ආසන්නතම පණිවිඩය සියලු දේශපාලනඥයින්ට එරෙහිව සංඝ සම්මුතියකට වූ සූදානම බවයි මතක් කළ යුත්තේ සංඝ සම්මුතියේදී අති පූජනීය මහාව්‍යහාරික නායක ස්වාමින් වහන්සේලා සිවුනම අත්සන් කර රජයට කරන දැනුම් දීමක් ලබා දෙනවා. මෙය සංඝයා වහන්සේලාගේ සම්මතය එහෙමත් නැත්නම් සංඝ සම්මුතිය ලෙස හඳුන්වනවා. මේ පෙර දැනුම් දීම තමයි පෙරේදා සංඝ සමුළුවේදී සිදු කළේ. සංඝ සම්මුතියටද අවනත වන්නේ නැතිනම් සංඝ ආඥාවක් නිකුත් කරනවා. එෙහිදී සියලුම නිකායවල මහානායක හිමිවරුන් එක්වේ ගනු ලබන තීරණයකට අනුව සම්පූර්ණයෙන්ම රජයේ වර්ජනය කරනවා. දේශපාලනඥයින්ට විහාරස්ථානවලට පැමිණීම පවා තහනම් සියලු දේශපාලනඥයින්ව ප්‍රතික්ෂේප කරනවා. මේ අනුව දැන් මේ රජයට ඉවත්වන ලෙස අවස්ථා කීපයකදීම දැනුම් දී තිබෙනවා. එහෙත් විවිධ ලිපි ලියමින් මේ ජනාධිපති සහ අගමැති කල් මරනවා. දැන් සංඝ සම්මුතිය අතලඟයි. ඉන්පසු සංඝ ආඥාවකින් තමයි මේ ගමන නතර වෙන්නේ. මේ අතර කිසිම දේශපාලනඥයෙකුට තමන් වහන්සේව බැහැදැකීම සඳහා අවසර ලබා නොදීමට මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් තීරණය කර තිබෙනවා. ඒ බව අද වාර්තා වෙනවා. රජයට ඉදිරිපත් කරන එකදු යෝජනාවකට හෝ නිවැරදි තීරණයක් ගන්නේ නැතිකම නිසා තමන් වහන්සේ මේ තීරණය ගත් බවයි උන්වහන්සේ සඳහන් කර ඇත්තේ. අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වූ තවත් සාකච්ඡා වටයක් අද කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්ුණා.
මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයින් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජනය කරමින් මැති ඇමතිවරුන්ද එක්ව සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට මූලික ඒකඟතාවය පළ කළ බවයි සාකච්ඡාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා පැවසුවේ සංකල්පමය වශයෙන් පමණක් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවය පළ වූ බවයි. රාජ්‍ය නියෝජනය කරමින් පසුව ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් නියෝජිත කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතින් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡාවක නිරත වී තිබෙනවා. ඒ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන එකඟතාවය ලබා ගැනීම සඳහායි. ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් නිමල් සිරිපාලද සිල්වා, විමල් වීරවංශ, උදේ ගම්මන්පිල සහ ටිරන් අලසන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ, මහාචාර්ය ජී.එල්. පීරිස්, නීතිජ සාගර කාර්යසම් යන මන්ත්‍රීවරුන් මෙන්ම අමාත්‍ය රමේෂ් පත්‍රිණ මහතාද එක්ව සිටියා. එහිදී ජනාධිපතිවරයාද ජාතික එකඟතා ආණ්ඩුවකට සිය එකඟතාවය පළ කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. අප විසින් ඉදිරිපත් කරන ලද අන්තර්කාලීන එහෙම නැත්නම් පොදු එකඟතාවයකින් යුතු රජයක් පිහිටවීම පිළිබඳව සාකච්ඡා පැවැත්වුවා. අප විසින් ඉදිරිපත් කරන ලද ඒ ලියවිල්ලේ සඳහන් කරුණු පිළිබඳව පොදුජන පෙරමුණ එකඟතාවය දැක්වුවා. මම ලබන 4 වෙනිදා පාර්ලිමේන්තු විශ්වාසභංග යෝජනාවක් ගැන සමග ජනබලවේගයේ ඔබතුමාලගේ සහාය ලැබෙයි කියලා संकल्पमेयर නැහැ සංකල්පයක් හැටියට අපි එකඟතාවයකට ආවා රජයට ඍජුව සම්බන්ධ වෙලා ඇමතිකමක් ගන්න හරි ඒ වගේ තැනකට එකඟ නොවුනත් වෙනත් ආකාරයකට හරි එම පාලනයේ තීරණ ගැනීමේදී සම්බන්ධ වෙන විධියේ ක්‍රියාදාමයක් සහිත දැන්ට තියෙන ආර්ථික ප්‍රශ්නෙන් ගොඩේම සඳහා යම්කිසි කාල සීමාවක් සඳහා අන්තර් සහයෝගිතා ආණ්ඩුවක් පත් කිරීමේ ඒ මූලික සංකල්පයට අපි සංකල්පයක් හැටියට පක්ෂ එකඟතාවය ප්‍රකාශ කරා. ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයේ සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ලබන බදාදා හෝ බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම අද ප්‍රකාශ කළා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විශ්වාස භංග යෝජනාව ගැනීමට කටයුතු කරනවා. එතනදී අපිට දැනගන්න පුළුවන් මේකට කවුද උදව් කරන්නේ කවුද නැත්තේ කියලා. බලාපොරොත්තු වෙනවා විශාල පිරිසක් මේකට උදව් කරයි කියලා. පාර්ලිමේන්තු දින තුනක් තියෙනවා. ඒක ඇතුළත අපි කරනවා. ඉතින් අන්තර්කාලීන ආණ්ඩුව කියන්නේ ඉතින් ඔය පරණ එකමනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති එතන ඉන්නවා. ආණ්ඩුවේ තව කෙනෙක් එතන දාගන්න. අපි පැහැදිලිව මේ රටත් ගෞරවනීය මහා සංඝ රත්නයත් ගෝල්ඩ් ෆේස් පිටියත් කියන්නේ ගෝඨාභයට ගෙදර යන්න කියලා. ඉතින් ගෝඨාභය තියාගෙන මේ රට විනාශ කරපු බොහොම අමනෝච්ච මෝඩ තීන්දු අරන් මේ රට විනාර්ථිකයයි සියලු දේ විනාශ කරපු ගෝඨාභය රාජපක්ෂත් එක්ක කොහොමද අපි අන්තර්කාලීන ආණ්ඩු කරන්නේ? දැන් ඔබතුමාලා විශ්වාසභංගයට සූදානම්ද? අද මොනවා සූදානම් ඉදිරිපත් කරනවා. විශ්වාසභංගයේ අපි ඉදිරිපත් කරනවා දෝෂාභියෝගයත් අපි බොහෝ දොට ඉදිරිපත් කරනවා. මේකට විරුද්ධ වෙන අය ජනතාව ඉදිරියේ ඇයට උත්තරයක් දෙන්න බෑ විරුද්ධුනේ කියලා. අපි ඉදිරිපත් කරනවා ජනතාවට තේරුම් ගන්න අවස්ථාව ලැබෙයි ආණ්ඩුවට කොටල්ලන්නේ කවුද ආණ්ඩුවට විරුද්ධ කවුද කියලා. අපි දැක්ක අයියා ගැටුමක් ඇති වෙනවා. ඕගලන්ටත් පේන්නේ අපිව විතරයිනේ. අයියා මල්ලි ගහ ගන්න එක පේන්නේ නැහනේ. මාද්ද තමයි මේ රට අමාරුවේ දැම්මේ. මම අවංකවම කියන්නම්. නොහැකියාව තියෙන පුද්ගලෙක් ජනාධිපති කරලා ඕගොල්ලෝ තමයි අමාරුවේ දැම්මේ මේ රට. प्रधान विपक्ष विश्वास विश्वास भंग दिखमित महाजनता नियोजन मंत्री मे आवशंकर මේ ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්න ඕනේ. එඳ රට දැන ගන්නවා විශ්වාස භංගයෙන් කවුද මහජනතාවත් එක්ක ඉන්න මන්ත්‍රීතුමල්ලා කියලා. ඒ අනුව අපි විපක්ෂයක් හැටියට අනිවාර්යයෙන්ම මේ සතියේ විශ්වාස භංගය ඉදිරිපත් කරනවා. මේක දිනන්න පුළුවන් නේද ඔබතුමාලට? ඔව් දිනන්න පුළුවන්. දිනන්න බැරි නම් ඉතින් මේ රටේ ජනමතය තියෙන්නේ ගෝඨාභයලට ඉන්න කියලා නම් ඉන්න කියලා කියන්න ඕන කට්ටියට ඡන්ද දෙන්න පුළුවන්. ඒ ස්වාධීන වෙච්ච මන්ත්‍රීවරු ස්වාධීන වෙලා තින්නේ ගෝඨාභයලා එපයි කියලානේ. මහින්ද රාජපක්ෂලා එපයි කියලානේ. මේ ආණ්ඩුව සුදුසු නැහැ කියලානේ. එහෙනම් ඕන අවස්ථාව දීලා තිනවා වැඩේට සහයෝගය දක්වන්න. මම හිතන්නේ මේ මන්ත්‍රීවරුත් සාකච්ඡා කරගෙන යනවා. එයාත් සහයෝගය ලබා දෙනවා.
එතර වෙනිදද කියන එක නෙමෙයි මේ පාර්ලිමේන්තු සතිය ඇතුළත මේ විශ්වාස භංගේ වැඩ කටයුතු සිද්ධ වෙනවා අපි ආණ්ඩුවට විරුද්ධව ඒ වගේ ජනපතිතුමාට විරුද්ධව විශ්වාස භංග යෝජනා දෙකක් අපි ඉදිරිපත් කරනවා ඡන්දේ කවුද විශ්වාස භංග යෝජනා වෙනුවෙන් ඒ කියන්නේ ජනතාව වෙනුවෙන් දෙන්නේ කවුද රාජපක්ෂ අරස්සා කරන්නට විශ්වාස භංග යෝජනාවට විරුද්ධව දෙන්නේ කවුද කියලා जनता මෙතර පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ විශ්වාස භංගයට අවශ්‍ය අත්සන් ප්‍රමාණය මේ වනතෙක් සම්පූර්ණ කර නැති බවයි. විශ්වාස භංගය තාම ඉදිරිපත් කිරීමට අවශ්‍ය අත්සන් සංඛ්‍යාව ලැබිලා නැහැ. විශ්වාස භංගය සමහර සාර්ථක වුණත් දැන් තමත් රජයෙන් తాවකාලිකව වෙන්වලා ඉන්න කට්ටිය දරන නොයෙක් නොයෙක් මත අපට අනුමත කරන්න බෑ. ඒකන්ද ඒගොල්ලන්ගේ අත්සන් ලැබුණත් මේකට මට පේන විදිහට දේශපාලන වශයෙන් අපි එකමතයකට ඇවිල්ලත් නැහැ අපට ඒගොල්ලොත් එක්ක එකමතයකට එන්නත් බෑ. විශ්වාස භංගය සාර්ථක වුණත් එතනින් එහාට යන පීවර ගැන කවුරුවත් මේ වෙනකොට හරියට ස්ථිරසාර විදියට තීන්දුව తీරන අරගෙන නැහැ. මේ වෙනකොට ඇතිලා තියෙන තත්ත්වය ගැන මම නම් සෑහිකුණපත් වෙන්නේ නැහැ පුද්ගලිකව. රජය පෙරලීමට කියලා අත්සනක් ගන්න හින්දා මේ අත්සන දීලා තියෙනවා. නමුත් මේ වෙනකොටත් ඒ ව්‍යායාමයේ ඉන්න කට්ටිය එතනින් එහාට මොකද්ද කරන්න කියන එක ගැන තීන්දුව తీරන අරගෙන නැති හින්දා විශ්වාස භංගයක් ගෙනාවත් ඒකේ ලැබිය යුතු ප්‍රතිඵලය එතනින් එහාට ලැබෙයිද කියන එක ගැන මට තියෙන ප්‍රශ්නාත ලකුණක්. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අපට ඇත්තේ කුසගින්න පිළිබඳ ප්‍රශ්නයයි දරුවන්ට කිරිපිටි නැති ප්‍රශ්නයයි පරිප්පු 500ක් සීනි 500ක් ගන්න බැරි ප්‍රශ්නයයි අතේ තියෙන තුට්ටු දෙකට හරි හාල් කිලෝ 4ක් 5ක් ගන්න බැරි කමයි අහස උසට ගිය බඩු මිල පිළිබඳ ගැටලුවයි රෑටත් විදුලිය කපලා අඳුරේ ඉන්න වෙන ප්‍රශ්නයයි භූමි තෙල් ලීටරයක් තියා ඉටිපන්දමක්වත් හොයා ගන්න බැරි කමයි ඒකටත් දින ගණනක් පෝලිම් වල ඉන්න සිදුවීමයි ගෑස් සිලින්ඩරයක් පේන තෙක් මානයක නැති කමයි අද තියෙන හෙට නැති පෙට්‍රල් ඩීසල් ගැටලුවයි ජීවිතේම දැන් මාස ගානක ඉඳලා පෝලිම්බල මාසයට අවශ්‍ය බෙහෙත් ටික ගන්න ක්ලිනික් එකට ආවම බෙහෙත් නැත නිසා ආපසු හැරිලා යන්න වෙන ගැටලුවයි රුපියල් 120ට තිබුණු බත් පැකට් එකක් අද රුපියල් 350යි 380යි ඒකත් එළවලු එකක් හෝ දෙකක් යාන්තම් ගාලයි දෙන්නේ කඩ වහලා ගෑස් නැති නිසා වහලා දාපු කඩ එමටයි පාන් ගෙඩිය රුපියල් 150ට එහා ගිහිල්ලා එළවලු වවපු ගොවියගේ ඉඳලා වී ගොවියා දක්වා විනාශ වුණ රටකුයි මේ Tamanට කන්නවත් හොඳ අස්වැන්නක් නැති වුණ කන්නයක් ගෙවිලා ගිහින් මේ යල කන්නේත් හුලම් බොන්න සිද්ධ වෙලා තියෙන්නේ අද රසායනික පොහොර සහ කෘෂි රසායනික තහනම ඉවත් වුණත් ගේන්න ඩොලර් නැහැ ඩොලර් නැතිකම ඩොලර් හිඟය මුළු රටම මහාගාදයකට ඇදලා දාලා අවසන් රසායනික පොහොර තහනම සීනි බදු සහනේ රුපියල් බිලියන 500ක් අහිමි කරගත් ගජ හිතමිතුරු බදු සහනේ IMF යන්නේ නැතුව ඉන්නගත්තු උද්දච්ච තීන්දුව මේ රට මහා අගාධයකට ඇදලා දාලා අහවරයි අද මේ ජනාධිපති කිව්වට මට වැරදුනා කියලා ඒ වැරදීම පොඩි පහේ වැරදීමක් නෙවෙයි 1948 නිදහසින් පසු රටට වරද්දපු ලොකුම වැරද්ද ආයේ රට බංකොලොත් කරලා තමයි සර් ඔයයි අයයි නතර වුනේ කවුරු හොයාගත්ත දන්නේ නෑ සර් ඔයා ෆේල් වෙච්ච වචනය රටේ අහිංසක ජනතාවම ෆේල් කරමින් තමයි ඔයයි අයයි අද නතර වෙලා ඉන්නේ තාමත් අල්ලගෙන ඉන්නේ ඒකයි මේ මහා සංගරත්නය සංඝ සම්මුති පනවමින් යන්න කියන්නේ රට පුරාම ඉන්න ජනතාව වැඩිමනක් ඔය දෙන්නටම යන්න කියන්නේ එහෙම කියද්දිත් ඔබයි අයයි හදන්නේ මොන උප්පරවැට්ටියක් හරි දාලා ආයේ තව ටික කාලයක් අල්ලගෙන ඉන්න එතකොට ලෝකේ කොහෙන් හරි හම්බ වෙන ඉතිරි ණයට කිනුත් කොටහක් කන්න පුළුවන් නේද දැන් ඇත්තටම ඔය දෙන්න එක්ක මොන සබහගද මොන අන්තර්වාරද මොන සර්වපාක්ෂිකද මොකද මොනව ඇටෙව්වත් ඔයා ෆේල් සර්
ෆේල් කියන්නේ සර් ඔයා 10 වසර ඉඳලා ආයේ 1 වසරටයි ෆේල් කළේ රටම ෆේල් කළේ දැන් ඔය ඔබත් එක්ක උදේ හවස කතා කරන මෛත්‍රීපාල සිරිසේන වරගෙන බලන්න මෛත්‍රීපාල සිරිසේන කියනවා ඊයේ අලුත් ආණ්ඩුවක් හදනවලු අලුත් ආණ්ඩුවක් හදන්න මෛත්‍රීපාල සිරිසේන අලුත්ද මොනවද එයාට අලුතින් කරන්න පුළුවන් අපි ඉතිහාසය අරන් බලමුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වෙලා ඉඳලා පොදු අපේක්ෂක ජනාධිපති සිහිනයක් වෙනුවෙන් පක්ෂය දාලා ගියා පොදු අපේක්ෂකයා වෙලා ජනාධිපති වුණා ජනාධිපති වෙලා වැඩි හරියක්ම කිව්වේ මොනවද මම දන්නේ නැ මම දැක්කේ පත්තරෙන් කියලා අන්තිමට කකුල් දෙක ළඟම පාස්කු බෝම්බේ පුපුරලා ගියා ඒකවත් මම දන්නේ නැ කිව්වා දන්නවා නම් පුපුරන්න දෙන්නේ නැ කිව්වා ඇයි දැනගත්තා නම් සහරාන්ව බදා ගන්නද ඔබ හරිනම් ඉන්න ඕනේ අලුත් ආණ්ඩු හදන තැනක නෙමෙයි හිරේ ඒ බෝම්බ පිපිරීමට නෙවෙයි අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළාට රටක ජනාධිපති ලෙස එදා අගමැති මහින්දව ඔබ පත් කළේ ව්‍යවස්ථාව බල්ලට දාලා රටක ව්‍යවස්ථාව ඒසා නිඳිත විදියට කඩපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අද හරිනම් ඉන්න ඕනේ හිරගෙදර ඒ රටක ව්‍යවස්ථාව රකින්න ප්‍රධාන පුද්ගලයා විධායකයේ ඔබ විය යුතු නිසායි එදා ව්‍යවස්ථාව කඩලා අගමැති කමට ගත්ත මහින්ද රාජපක්ෂ මහත්මයාට අපට කියන්න තියෙන්නේ එපමණම තමයි. ඇත්තරම මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගෙන් අලුත් ආණ්ඩුවක් ලැබෙනට වඩා හොඳයි මෝය කටින් මහමූදට පනිනවා. ඊළඟට දැනට අපට අහන්න ලැබෙන ලොකුම කතාව සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් විශ්වාස භංගයේ සහ දෝෂ අභියෝගයේ මොන අභියෝගයේ ගෙනවත් දිනන්න 113ක් ඕනේ. සජිත් ප්‍රේමදාස මහත්මයා දන්නවද දන්නේ නැහැ. එයාගේ තාත්තට ගෙනාපු දෝෂ අභියෝගයේ එදා ඔබගේ තාත්තා එකෙනේ රණසිංහ ප්‍රේමදාස මහත්මයා හරි අපූර්වට පරාජය කළා. ඒ දෝෂාභියෝගයේ කුඩුපට්ටම් කළා. දිවංගත කතානායක එම්.එච්. මොහොමඩ් මහත්මයා තමයි ගේමේ මුලින්ම හිටියේ. අන්තිමට සමහරු කිව්වා මගේ අත්සන බොරු මම අත්සන් කළේ නෑ කියලා. ලලිත්ලා ගාමිණිලා වැනි අතිදක්ෂ උගතුන් පවා ඔබේ පියාගේ දහංගට මැද පෙරදුනා. එහෙව් එකේ ඔබේ විශ්වාස භංගයේ සහ දෝෂාභියෝගයේ පරාජය වුණොත් ඇත්තටම නියම ඩීල් කාර්යා ඔබ බව අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න අපට සිද්ධ වෙනවා. ඔබ ඊයේත් කිව්වේ අප විශ්වාස භංගයේ සහ දෝෂාභියෝගයේ ගේනවාම කියලයි. බලමු කවුද කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්නේ. බලමු කවුද ඩීල් කාරයන් ආදී කතා බොහොමයක් ඔබ කිව්වා. ඒ ප්‍රකාශයේ ඇතුළෙම ඔබේ අවිනිශ්චිත භාවය රැඳිලා තියෙනවා. මේ වෙලාවේ අපට කකුල් දෙක නෙමෙයි කකුල් හතරම කොහේ කවුරු තියන් හිටියත් වැඩක් නැහැ. රාජපක්ෂලා ගෙදර යවලා අලුත් ක්‍රමයක් හදන්නයි මේ රටේ තරුණ පරම්පරාව ඉඳලා සියලු දෙනා ඉල්ලන්නේ. ඒ නිසා ඔබේ විශ්වාස භංගයේ පෙරදුනොත් මතක තියාගන්න ඔබේ දේශපාලන අනාගතය විතරක් නෙමෙයි රටම ඉවරයි කියලා. ඒ නිසා පණින්න පෙර සිතා බලන්න. ඔය ඕනෙම කෙනෙකුව සල්ලි වලට ගන්න තරම් රාජපක්ෂලා ළඟ සල්ලි තියෙන බවත් අමතක කරන්න එපා. ගාලු මූදුර විරෝධතාවයට අදට දින 24ක්. අද පස්වරුවේ ගාලු මූදුර පිටියට හදිසියේ පොලිස් කණ්ඩායමක් සහ කැරළි මර්ධන ඒකකයේ පිරිස් පැමිණියා. ඒ විරෝධතාකරුවන් අලුතින් ඉදිකළ වේදිකාවක් ඉවත් කරන ලෙසට නියෝග කරමින් කෙසේ වෙතත් අර්ගලයේ නිරත තරුණයින් ඊට විරෝධය පළ කළා. ගාලු මූදුර නිර්පාක්ෂික අරගලයට අදට දින 24ක් දිනින් දින එක්වන මේ මහා ජනගඟ ඉල්ලන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ගෙදර යන්න කියලයි. තරුණ ජවයේ නායකත්වයේගත් මේ අරගලයට මේ වන විට ලොකු පොඩි බෙහෙදයකින් තොරව ජනතාව එක්ව සිටිනවා. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාකරුවන් අද අලුතින් වේදිකාවක් ඉදි කළා. ඒ පස්වරු 1:30ට පමණයි. කෙසේ වෙතත් ඉන් සුළු මොහොතකට පසු විශේෂ පොලිස් කණ්ඩායමක් හා කැරළි මර්ධන කණ්ඩායමක් පැමිණ එම වේදිකාව ඉවත් කිරීමටයි නියෝග කළේ. පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අරගලයේ යෙදී සිටින තරුණයින් වෙත දන්වා සිටියේ අදාළ වේදිකාව ඉවත් කර සාමකාමීව උද්ඝෝෂණය සිදු කිරීමට ඉඩකඩ ලබා දෙන බවයි. එෙහිදී විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට සවිකර තිබෙන ස්ථානය ඉවත් කිරීමට කටයුතු කරන්න. ඔබතුමා
प्रश्न නමුත් වේදිකාව ඉවත් කිරීමට තරුණයින් ඉඩකඩ ලබා දුන්නේ නැහැ. පසුව පොලිසියට සිදු වුණේ එම් ස්ථානෙන් පිටව යාමටයි. රාජ්‍ය පෞද්ගලික හා වෙළඳ සංගම් ඇතුළු සියලු ශේෂ්ත්‍රයක්ව එළඹෙන 6 වෙනිදා සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීමට අද විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්ුණා. ජාතික උරු සමිති මධ්‍යස්ථානයේ විදියට අපි 6 වෙනිදාට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ විසින් ප්‍රකාශයට පත් කරලා තිබෙන හර්තාලය සාර්ථක කරන්න මැදිහත් වෙනවා. රාජ්‍යංශ වෘත්තීය සමිති, පෞද්ගලිකංශ වෘත්තීය සමිති, වතු ශේෂ වෘත්තීය සමිති, අර්ධ රාජ්‍යංශ වෘත්තීය සමිති අපිට සම්බන්ධ සියලුම වෘත්තීය සමිති 6 වෙනිදා හර්තාල් ව්‍යාපාරය සාර්ථක කරන්න අපි වැඩ වර්ජනේ නිරත වෙනවා. අපි කියනවා ගේ ඉස්සරහා දාන්න කළු කොඩිය, තමන්ගේ ත්‍රිරෝද රතේ කළු කොඩියක් දාගෙන ගමන් බිමයි යන්න. ඒ වගේම තමයි අපි කියන ඉදිරියේදී ප්‍රකාශ කරන්න දවසියම් වෙලාවක ඒ විරෝධය දක්වන සියලුම වාහන පුළුවන් එකම මොහොතක තමන්ගේ වාහනේ නලාව ශබ්ද කරලා මේ විරෝධතාවයට එකතු වෙන්න. ඒ වගේම අපි දේශපාලන පක්ෂවලට කියනවා දැන්වත් වෙනස් වෙලා තමන්ගේ බහුජන සංවිධාන සම්බන්ධ කරන්න තමන්ගේ පක්ෂවල සමාජිකයන් තමන්ගේ පක්ෂවල සංවිධානවලට කරුණා කරලා අවංකව මේකට මැදිහත් වෙන්න කියන යෝජනාව කරන්න. දැන් මේ ආණ්ඩුව ඒ ග්‍රවුන්ඩ් එක සෙල්ලම් කරන්න පටන් අරන් තියෙනවා. අපි දැන් මැච් එක පටන් ගත්තා. අපි ගියේ 28 වෙනිදා මේ මැච් එකේ පළවෙනි ඕවරේ ට්‍රයල් බෝල් එක අපි දැම්මා දැන් ආණ්ඩුවට. හැබැයි දැන් ඕවරේ පටන් ගන්න ඉස්සරහට අන්න ඒකේ පළවෙනි එක දැන් මැයි මාසේ 6 වෙනිදා අපි පටන් ගන්නවා. පළවෙනි පන්දුවට මේ ආණ්ඩුව අවුට් උනේ නැත්නම් විකට් ගියේ නැත්නම් අපි මේ ඕවරේ ඉතුරු පන්දු ටිකක් දාන්න පටන් ගන්නවා. අපි බලමු මේ ආණ්ඩුව කොහමද බැට් කරන්නේ. හැබැයි දැන් ඕඩියන්ස් එක අපේ පැත්තේ, පිච් එක අපේ පැත්තේ, අම්පයර්ස්ලා අපේ පැත්තේ, ඒ නිසා ප්ලේයර්ස්ලා අපේ පැත්තේ. ඒ නිසා අපි බලමු ආණ්ඩුව මේ මැච් එකට කොහොමද මේ මූණ දෙන්නේ. විශේෂයෙන්ම මේ රටේ බරපතල මර්මස්ථානයක් තමයි ලංකා විදුලිබල මණ්ඩලය. මේ ආණ්ඩුව ඕනරට වඩා ජනතා පීඩන පත් කරලා තිබෙනවා. අපේ වැඩ වර්ජනේ මූලික පරමාර්ථය ආණ්ඩුව එළවීම මිසක් ගහෙන් වැන්න මිනිහට ගොන යන්න වගේ තවත් බර දාන්න නෙමෙයි. මේ 6 වෙනිදා කලින් උඹලා නාම්බු පිටින් ගියේ නැත්තම් මේ මර්මස්ථානයේ ඉන්න සියලුම උරු සමිති සේවකයෝ මෙතනින් එහාට ගිය දෙට තීන්දුවක් ගනි. රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් ඒ අන්තර්වාර ආණ්ඩුවේ අගමැති දලසලහපුරම නම් මම ඉන්නවා. අපේ ආණ්ඩුව කළ යුතු පළවෙනි දේ වෙන්නේ නියෝජ්‍ය කතානායක දුර ඩිලාන් පෙරට දෙන එක නෙවෙයි. නියෝජ්‍ය කතානායක දුර විරුද්ධ පක්ෂයේ කාට හරි දෙන එක. මොකද අන්තර්වාර පාර්ලිමේන්තුවේ අපි හදන්නේ ඔක්කොම එකව කරගෙනනේ. ලැබෙනවා අය කියන නියෝජ්‍ය කතානායකකම ඊළඟ සතියේ බාරගන්නේ නැහැ කියන කාරණේ ඔබට ප්‍රකාශ කරමින් මේ වෙලාවේ මේ රට හුස්ම ගන්නවා අමාරුවෙන් ඒ රටට අවශ්‍ය කරන ඔක්සිජන් ටික ලබා දෙන්න. එක එක ආණ්ඩු අටව අටව බෝරු කුට්ටන් අනාන ඉන්න තටමන්නේ නැතුව කරුණා කරලා ගෙදර යන්න. යන්නේ නැත්තම් මේ රටේ වැඩ කරන ජනතාව විදියට අපි සූදානම් උඹලව කණෙන් ඇදලා ඇදියට දාන්න. මහින්ද මහත්තයා කියනවා ගෝඨාභය කිව්වේ නැල්ලු යන්න කියලා. මහින්ද මහත්තයා කියනවා Tamanට යන්න බැයිලු. Tamanට ජනවරමක් තියනවලු. අද ඔය ජනවරම තියෙන්නේ පාර්ලිමේන්තුවේ දියවන්නාවේ ඇතුලේ විතරයි. අද ඔය ජනවරම පාර්ලිමේන්තුවෙන් එළියේ නැහැ. ලංකා ඉතිහාසයේ වැඩ කරන ගොවි ජනතාව වෙනුවෙන් ඇමතිකමක් අතහැරපු මිනිහෙක් ඉන්නවා නම් ඒ රොසාන් රණසිංහ විතරයි. අපි මේ රට ගොඩනගමුයි කියලා දිවාර මහන්සි වෙච්ච පිරිසක් විදියට මේ රටේ මහ ජනතාවත් කැප වුණොත් තමයි මේ රටට නැගිටීම තියෙන්නේ. නැත්තම් රොසාන් මෙහෙම කිව්වා ඌට කෙලමු කියලා හිතන එක නෙමෙයි වෙන්නේ. දක්ෂයෝ ඉන්නවා, දක්ෂයාටයි තන දෙන්නේ. අන්තර්වාර පාලනයකට කෙටි කාලින හෝ එකතු කරගන්න මොකද්ද ගන්න උත්සාහය? ජනාධිපති පාර්ලිමේන්තුවට ආවා, ඇවිල්ලා ලැග්ගා. විනාඩි 10ක් විතර පාර්ලිමේන්තුවේ ලැගලා ඉඳලා ගියා. රැට එකක් කියනවා, දවල්ට තව එකක් කියනවා. ආණ්ඩුව හිතනවා නම් තවදුරටත් වංගු ගහලා ජනතාව රවට්ටන්න. එතන සිදුවෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම. කොළියාපිටියේ කනදුල්ල ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදිකරු මියගොස් තිබෙනවා. අනුතර සිදු කළ ඩිෆෙන්ඩර් රථයේ පදවා ඇත්තේ බාලවයස්කරුවෙකු බවට විවිධ ප්‍රචාරයන් පළ වුණා. කෙසේ වෙතත් පොලිසිය අදපස්සරුවේ තහවුරු කළේ අදාළ රථයේ පදවා ඇත්තේ බාලවයස්කාර පුතා නොව ඔහුගේ පියා බවයි.
අනතුරින් පසු ඩිෆෙන්ඩර් රථයේ ප්‍රදේශවාසීන් විසින් ගිනි තබා තිබෙනවා. ඊයේ දින කුලියාපිටිය සිට උඩුබද්දව දෙසට ගමන් කර තිබු ඩිෆෙන්ඩර් රථයක් කුලියාපිටිය ධර්මරාජ විද්‍යාලයේ අසලදී යතුරුපැදියක ගැටී තිබෙනවා. මේ මාරක රිය අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේම මිය ගිය බවයි වාර්තා වන්නේ. මියගේ පුත්කලයා එම ප්‍රදේශයේම පදිංචි 39 හැවිරිදි පුත්කලෙක්. මියගේ පුත්කලයා රෝහල්ගත කිරීමට අවට පිරිස කටයුතු කරන අතරතුර ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ඇතුළු රථයේ ගමන්ගත් සියලු දෙනා අනතුර සිදු කළ පසු වාහනය එම ස්ථානයේම තබා පිටත්ව ගොස් තිබෙනවා. අපරීක්ෂාකාරී ලෙස අනතුර සිදු කළ පසු පලා ගිය මෙම පිරිස කුලියපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වුණා. කෙසේ නමුත් මේ අපරීක්ෂාකාරීකම නිසා සිදු වූ අනතුරෙන් පසු ප්‍රදේශවාසීන් මෙම ඩිෆෙන්ඩර් රථය ගිනි තබා විනාශ කර තිබෙනවා. කෙසේ නමුත් ප්‍රදේශවාසීන් චෝදනා කළේ ඩිෆෙන්ඩර් රථය 14 හැවිරිදි බාලවයස්කාර දරුවෙකු පදවාගෙන ගිය බවයි. අනතුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලදී මේ ඩිෆෙන්ඩර් රථය පදවාගෙන ගියේ 14 හැවිරිදි දරුවාගේ පියා බව හෙළිවී තිබෙනවා. මේ ඒ පිළිබඳව අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා ඊයේ දින සඳහා කාලයේදී කුලියාපිටිය පොලිස් අසමේ මාර්ග රියන්තර සම්බන්ධව අද දින කුලියාපිටිය මුලස්ථාන පොලිසිය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන ලබුවා. මේකේ විශේෂයෙන්ම මෙම ජීප් රථය පදවන ලද කියලා කවුද යන්න සොයා ගැනීමට පොලිසියට අවස්ථාව ලැබුණා. ඒ නිසා අද දින වැඩිදුර විමර්ශන පැවැත්වුවා. ඒදී පැහැදිලි වනාවරණය වුණා මෙම ජීප් රථය පදවා තිබෙන්නේ ක්‍රියාබව. පියා අද දින අභියෝගාත්මක කාලේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වන්නට ඩයලොග් සමග සර්වෝදය මාස් හෝල්ඩින් හේමාස් ආයතනය CPL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙන්ගතුකමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයගමු. මේ මනුදම් මෙහිවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා. පවතින ආර්ථික අර්බුදයේ හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අපේම ජනතාව වෙනුවෙන් සහනයක් ලබා දීම සඳහා මේ දිනවල ඩයලොග් මනුදම් මෙහෙවර වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක වනවා. එලෙස ක්‍රියාත්මක වන මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ඩයලොග් ආසියාටා මාස් හෝල්ඩින්ග්ස් හේමාස් CPL සමූහය සර්වෝදය PWC ශ්‍රී ලංකා එකමුතු වෙනුයි මෙම මනුදම් මෙහෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ. आर्थिक अर्बुदे हमे गमियांट पुंची हरी उदर गमट वियली सलाक मल्लाक लबादीम ලොකු පිටු හලක් වෙලා තියෙනවා. අද වන විට බඩු මිල ඉතාමත් ඉහළ තත්ත්වයකට ගිහින් තියෙනවා. එක වේලක්වත් කාලා ඉන්න බැරි තත්ත්වයකට උදා වෙලා තියෙන මොහොතක මනුදම් මෙහෙවර සර්වෝදය ආයතනය මගින් ලබා දෙන මේ වියලි සලාක මල්ල වෙනුවෙන් මගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා. අපි ලොකු අපහසුතාවයකට පත් වෙලා ඉන්න වෙලාවක මේ වගේ ආධාර කිරීම ගැන අපි ඒ අයට ස්තුතිවන්ත වෙමි. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.